මොස්කව් ක්‍රෝකස් සිටි හෝල් ත්‍රස්ත ප්‍රහාරයට යුක්‍රේනයේ සම්බන්ධයක් තිබුණාය කියන කාරණාව පිළිබඳව මේ වෙනකොට රුසියාව තොරතුරු අනාවරණය කරමින් සිටිනවා. ඒගොල්ලන් කියනවා යුක්‍රේනය මේකට සම්බන්ධ වෙලා තිබ්බයි කියලා. විශේෂයෙන්ම මේ වෙනකොට ඒගොල්ලන් ප්‍රකාශ කරන කාරණේ තමයි එක පැත්තකින් මුදල් සැපයීම යුක්‍රේනය ඇතුළෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ක්‍රිප්ටෝ කරන්සි මාර්ගයෙන් මේ ප්‍රහාරකයන්ට මුදල් දීලා තියෙනවායි කියලා. අපි මීට කලින් කතා කරා මේ ප්‍රහාරකයෝ ප්‍රකාශ කරලා තිබුණා කියලා තමන්ට මුදල් ලබා දුන්න බවට. ඒතකොට මුදලට මේ කටයුත්ත කරාද කියන සැකයක් නිර්මාණය වෙලා තියෙනවායි කියන එක. ඒ අනුව දැන් මේ 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 විදිහට අනාවරණය කරලා තියෙනවා රුසියානුවන්. ඔවුන් හොයාගත්තාය කියලා යුක්‍රේනය ඇතුළෙන් තමයි මේ මුදල් ලැබිලා තියෙන්නේ කියන එක. ඒ වගේම මම හිතන්නේ මීට කලින් FSB එකේ ප්‍රධානියා ප්‍රකාශ කරලා තිබුණා US, UK, යුක්‍රේන් මේ රටවල් තුන මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයක් තියෙනවාය කියලා අනුමානයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ සැක කරන්න කරුණු යම් වශයෙන් තියෙනවායි කියන එක. ඒක එහෙම වෙන්න පුළුවන්කමක් සමහර විට තියෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ පරීක්ෂණ වලින් මේ යුක්‍රේනයේ පැත්තට මේක බ්ලේම් එක මේ ගැන වගකීම යොමු වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මෙතෙන්දී ඇත්තටම මේ යුක්‍රේනයේ කවුද මේ බුද්ධි සේවාද, එහෙම නැත්නම් වෙනත් කවුරු හරි පාර්ශවයක්ද, ඒ වගේ දේවල් මම හිතන්නේ ඉස්සරහදී මේ පරීක්ෂණ වලදී හෙළිදරව් වෙන්නට ඉඩ තියෙනවා. මේ කියන කාරණා, මේ කියන චෝදනා ඇත්ත නම් එතකොට අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන් කතාව. ඊට අමතරව ඔය ප්‍රහාරය එල්ල කරපු කට්ටිය යුක්‍රේනයේ පැත්තට පැනලා ගියපු වෙලාවේ, යුක්‍රේන දේශ සීමාව පැත්තට පැනලා ගියපු වෙලාවේ දේශ සීමාව හරහා ඒගොල්ලන්ට සුරක්ෂිතව යුක්‍රේනයට ඇතුල් වෙන්න පාර හදලා දෙන්න සූදානමින් කණ්ඩායමක් හිටියාය කියන විශ්වාසයකුත් මතුවෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කතන්දරත් එක්ක තමයි මේ සිද්ධිය දැනට වාර්තා වෙන්නේ. මේක මේ වෙනත් එක එක පැතිවලට දැන් මේක යොමු වෙන්න පටන් ගන්න තියෙනවා. අපි දන්නවා ISIS එක මේ ප්‍රහාරයේ වගකීම් බාරගත්තාය කියලා මුලින්ම CNN එකෙන් තමයි රිපෝට් කරේ. ඊට පස්සේ අපි දැක්කා විවිධ පාර්ශ්ව රිපෝට් කරනවා. හැබැයි රුසියාව මුලින්ම ඒ පිළිබඳව සැකයක් මතු කරා. ඊට පස්සේ අපි දැක්කා ISISK එක, ඒ කියන්නේ කොරසාන් වල අෆ්ගනිස්තානයේ ISIS එක මේකට සම්බන්ධයි කියලා යම් කිසි කතා බහක් තිබුණා. ඒකට හේතු වෙලා තිබුණේ මේ මම හිතන්නේ chat group එකක්. මේ chat group එක ISISK එක විසින් ක්‍රියාත්මක කරන කිසියම් chat group එකක් ඇතුළෙන් තමයි මේ කණ්ඩායම හොයාගෙන තියෙන්නේ කියන එක තමයි පස්සේ යම් වාර්තා වෙලා තිබුණේ. කොහොම වෙතත් ISISK එක ඒ සංවිධානය කෙලින්ම මේකට සම්බන්ධයි කියන එක ගැන ඒ ප්‍රකාශය ගැන සැකයක් තියෙනවා. පෞද්ගලිකව මට සැකයක් තියෙනවා. මම ඒකට මීට කලින් කතා කරලා තියෙනවා. මොකද ඒක පතාන්වරුන්ගේ සංවිධානයක්. වැඩිපුර ඉන්නේ පතාන්වරු වෙන වෙන අයත් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල වෙනස්. මුදලට යම් කිසි දෙයක් කරා නම් ඒක වෙනම කතාවක්. නමුත් ඒ අරෙන්න ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල වෙනස් හින්දා. ඉතින් කොහොම හරි මේ වගේ විවිධාකාර තත්ත්වයන් නිර්මාණය වෙද්දී දැන් අලුත්ම චෝදනාව මේ විදිහට කෙලින්ම යුක්‍රේනයේ පැත්තට දිගු කරනවා. කෙසේ වෙතත් ඉදිරියේදී තවත් තොරතුරු අනාවරණය වෙනවත් එක මේ පිළිබඳව තව අපිට දැනගන්න ලැබේවි. සහ ඒ නනතුරුව රුසියාව මේ සම්බන්ධයෙන් මොනවද කරන්නේ කියන එක ගැන අපට බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා.